මන්තේතුමනි විසයි විසි දෙකේ අභියෝග මැද රට ගමන් කරන මොහොතේ ඒ අභියෝගවලට මුහුණ දෙන ආකාරය බොහොම පැහැදිලි ලෙස අභියෝගාත්මක අයවැයක් බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කරන මේ මොහොතේ අයවැය කතාවට ප්‍රවේශයක් විදිහට මම පුංචි කතාවක් මෙන්න මේ විදිහට කියලා මේ ප්‍රවේශය ගන්න සූදානම් මූලාසනාරුවට මන්ත්‍රීතුමනි ජලයෙන් වටවුණු පුංචි නගරයක් තිබුණා ඒ නගරයේ ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් හිටියා එක ව්‍යාපාරිකයෙක් තමයි බී රෝහණ කියන පුජ්‍යලයා අනිත් ව්‍යාපාරිකයා තමයි අනුර අනිත් ව්‍යාපාරිකයා තමයි සජිත් දැන් මේ ව්‍යාපාරිකයෝ අතරේ මේ නගරේ හරි ප්‍රසිද්ධයි ඇපල් ව්‍යාපාරයේ දැන් බී රෝහණ කියන පුජ්‍යලයාත් ඇපල් ව්‍යාපාරය කරනවා අනුර සජිත් සහ පුත්‍රයෝ කියන සමාගමත් ඇපල් ව්‍යාපාරය කරගෙන යනවා දැන් බී රෝහණ කියන පුජ්‍යලයා ගාව තියෙනවා බොහොම සුපිරිසිදු හොඳ ක්වොලිටි එක තියෙන හොඳ ගුණාත්මක භාවයේ තියෙන ඇත්තම වර්ගයේ ඇපල් ටික බී රෝහණ කියන පුජ්‍යලයා ගාව තියෙනවා දැන් එයා ඒ ඇපල් ටික විකුණගෙන යනවා කොහමද එයා ඒ ඇපල් ටික විකුණන්නේ ඇපල් ගෙඩි 3ක් 100යි ඇපල් ගෙඩි 3ක් 100යි කියලා ඇත්ත කතාව කියලා ඇපල් ටික විකුණනවා. එහෙම තමයි ඇපල් විකුණන්න පුළුවන්. හැම කෙනෙකුටම ඇපල් ගේන්න පුළුවන් එකම තැනින්. එකම ගානට තමයි විකුණන්න පුළුවන්. දැන් අනුර සජිත් සහ පුත්‍රයෝ කියන සමාගම ළඟත් ඇපල් තියෙනවා ටිකක් පරණයි. විකුණන්නත් ඕනේ. එයාලට විකුණන්න පුළුවන්කම තියෙන්නේ 3ම 100ට තමයි. දැන් අනුරට ලොකු ප්‍රශ්නයක් ඇයි මේ සුපිරිසිදු ඇපල් විකුණන්නේ බී රෝහණ සුපිරිසිදු කොලිටි ඇපල් විකුණන්නේ 300ට අනුර මොකද්ද කරන්නේ සජිත්ගේ කනට කරලා යමක් කියනවා කනට කරලා යමක් කියලා සජිත්ගේ අතට එක ඇපල් ගෙඩියක් දීලා අනුර ගන්නවා ඇපල් ගෙඩි දෙකක් අරගෙන අනුර ඇපල් ගෙඩි දෙකක් උඩ දාලා කියනවා දෙකක් 100යි දෙකක් 100යි කියලා සජිත් ඒ අතරින් එකක් උඩ දාලා කියනවා එකක් නොමිලේ කියලා දැන් මොකද උනේ බී රෝහණ ඇත්ත කියලා කොලිටි ඇපල් ටික 3ම 100යි කියලා ඇත්ත කතාව කියලා විකුණනකොට අනුර සජිත් සහ පුත්‍රයෝ සමාගම දෙකක් 100යි එකක් නොමිලේ දෙකක් 100යි එකක් නොමිලේ කියලා විකුණනවා එතනත් 3ම 100 තමයි දැන් අනුර සජිත්ට කනට කරලා කීවේ කුමක්ද සිසත්ත ප්‍රශ්නය අනුර සජිත්ට කනට කරලා කීවේ කුමක්ද බී රෝහණත් එක්ක හෙල්ලෙන්න බැද්දෙන්න අමාරුයි සුපිරිසිදු ඇපල් ටික තියෙන්නේ පුජ්‍යලයා 3ම 100ට විකුණනවා සජිත් අපිටත් 3ම 100ට තමයි විකුණන්න වෙලා තියෙන්නේ ඒකනම් එහා මෙහා කරන්න බෑ මේ තියෙන තත්ත්වය හැටියට ඒ නිසා මේකට වචන හරුබයක් ගේන්න ඕනේ මම දෙකක් උඩ දාන්නම් 100යි කියලා උඹලගේ තියෙන එකට වචන හරුපේ උඹ එකක් උඩ දාපන් නොමිලේ කියලා කෑ ගහපන් අන්නේ නොමිලේ කියන වචනෙට සෙනග අද්දවා ගන්න පුළුවන් කියලා අනුර සජිත්ට කියනවා. එහෙම කියලා දැන් ඇපල් ටික විකුණනවා. දැන් ජනතාව දරුවෝ ටික අරගෙන ගිහිල්ලා සුපිරිසිදු ඇපල් ටිකක් කනවා. දැන් අනුර සජිත් සමාගමේ මේ ඇපල් ටිකක් කනවා. අනේ අනුර සජිත් සමාගමේ ඇපල් කන දරුවෝ ටික බඩේ අමාරුව හැදෙනවා, පිස්සු හැදෙනවා, කුඩේ තියාගෙන මේ දරුවෝ වැස්සට වෙනවා. වැක්සින් එක තියාගෙන ෆැකනිල් බොනවා. ඇස්සසිනිකා බෙහෙත එනකොට මම නම් ගහන්නේ නැහැ කියනවා. ෆයිසර් එක එනකොට නෝනගේ අතින් අල්ලගෙන පැනලා ගිහිල්ලා නංගිගේ අතින් පැනලා ගිහිල්ලා ෆයිසර් එක ගහගන්නවා. පාලම තියාගෙන ඒ දණ්ඩ යනවා. පුංචි කාර්යයක නැගලා අත වනවන ආරක්ෂකයෝ පිරිවරාගෙන නගර මැද්දෙන් පැනලා යනවා. කොරෝනා නවත්තපු රටක් තුල කොරෝනා බෝ කරන්න හිතාගෙන උද්ඝෝෂණ පවත්වගෙන ඉස්සරහට යනවා. ඒ වගේම තමයි එක දරුවෝ ටිකක් මේ අනුරාගේ ඇපල් කාලා උද්ඝෝෂණ කර කර කැටහොල්ලන වෙලාවේ තමන්ගේ අධ්‍යාපනය ආපස්සට ගෙනියන වෙලාවේ අධ්‍යාපන කප්පා දුව තුල කටයුතු කරන වෙලාවේ තමන්ගේ දරුවා ගිහිල්ලා 350 බියර් එක 3500ට බොනවා මේ ඇපල් ගෙඩිය කාලා ටිකිරි 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 ලියා මතක් කරගෙන ටිකිරි 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 ලියා මතක් කරගෙන රෙද්දයි හැට්ටේ යන්දපු කෙලි පෙන්තියෙක් එක්ක 3500 බියර් එක ගහලා අර දෙකම උඩ දාපු 200යි එකක් නොමිලේ ඇපල් එක කාලා පුල් ජොලියක් ගන්නවා මේ දරු පැටවු ටික හැබැයි බී රෝහණගේ ඇපල් කාපු දරු පැටවු ටික
पोर्ट सिटी एनकम बलागिरिन वरकी अटिक गंद ग्रामीय जनताव के रत्तर अंदरु पेटाउटिक लक्षतीय लक्षातलिय लक्षदाहा गमट एनकम बलागिरिन संवर्धन कटियुतु टिक आरंभ करन्न अतिवेगी मार्ग टिक बलागिरिन एनकम ग्रामीय पारवल टिक हदीगिन एनकम वसंबल गेवल टिक हदीगिन एनकम त्रिविल मल्लिल टिक बलागिरिन मिलियन 700ක් गमट एनकम पुनर्जननीय बलशक्ति गमट एनकम बलागिन इन्नवा पारंपरिक गृह निर्माण करुवन मिलियन दाहन बलागिन इन्नवा सेमट पानीय जलय मिलियन पालस दाह गमट एनकम बलागिन इन्नवा मेन्न मे विदिर तमा अद रटरत मुन दीला तियेन्ने मम अभियोग करनवा मेकी नार्थक विशेषज्ञ एक्केनेक्वत हरियाकारो पहदिलो मे वेड पिलिवल होंद नेतिनां मोने पल हराद मेरट गोडन गन्न पुलुवां मोन क्रम वेदी हराद गोडन गन्न पुलुवां कियला मे विशेषज्ञ एक्केनेक्वत किव्वे ने अपि बलागिन हिटिया दैन किव्वा कौद हर्षद सिल्वा सह इरान विक्रमरत्न दैन मेगे बस्सुपु एकक गन किव्वा नग्गन्न अपिट देन्ने किव्वा कोहम नग्गिल्ल दर्शन महत्यो नग्गन्ने महिंद राजपक्ष मेतुतुमागे काले 2015.1 नग्गपु आर्थिक वेगय ඔබ තුමාලා 2016 බස්සන 4.46ට 2017 3.58ට 2018 3.27ට 2019 2.26ට අෆ්ගනිස්තානයට පමණක් දෙවෙනි වෙන්න බස්සපු බැස්සිල්ල හර්ස මහත්තයෝ කියලා දෙන්නකෝ අපිට නග්ගන එක අපි කරගන්නම් ඔබතුමා කියනෝනේ නග්ගන හැටි ඔබතුමාගෙන් අහගන්න කියලා එදා ඉරාන් කිව්වා නග්ගන හැටි යාලගෙන් අහගන්න කියලා නග්ගන හැටි අපි ඔබලගෙන් අහගන්න ඕනේ අපි නග්ග ගන්නම් හැබැයි මේ 5.1 ඉඳලා 2019 වෙනකොට 2.26ට බස්සපු විදිය කියන්නකෝ හර්ෂණ මහත්තයෝ අපිට ජාතික රූපවාහිනියේ පැය 3ක් අපි අරගෙන දෙන්නම් බස්සපු බැස්සිල්ල අපිට කියලා දෙන්නකෝ ඒක කියා ගන්න බැරි වුණා දැන් ලැජ්ජ නැතුව අහනවා ඇවිල්ලා දැන් පොල් ගෙඩිය පෙන්වලා අහනවා දැන් පොල් කීයද දැන් සැපද ලුණු කෑවද අලෙහෙම තියනවද කියලා අහනවා හැබැයි මතක තියාගන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාට එහෙම අහන්න අයිතියක් තිබුණා මම යුද්ධ 30 වසරේ යුද්ධය නිමා කරලා යුද කිනිදල් මැද තිබුණු මේ රට සාමයේ සීලෙන් මතර ගෙනාපු ආදරණීය අප්පච්චි එක පැත්තකින් වරායවල් ගුවන්තොට පොළවල් හදලා එක පැත්තකින් අධිවේගී මාර්ග හදලා අටු කොටු දාන්න වරින් පුරවලා මත්තල වීගබඩාව බවට තමුන්නාසලට පත් කරන්න පුළුවන් විදියට දාන්න වරින් පුරවලා එළවලු ටිකෙන් ස්වයං පෝෂිත කරලා පළතුරු වලින් ස්වයං පෝෂිත කරලා මේ රට ඩොලර් මිලියන 8200ක සංචිතයකට ගෙනල්ලා ඒක බුද්ධල ආදායම 3821කට ගෙනල්ලා රට ස්වයං පෝෂිත කරලා දුන්නට පස්සේ නැවත යුද්ධයක් ඇති කරලා මෙරට ආර්ථිකය වට්ටලා කොහොමද ආර්ථිකය වැට්ටුවේ 2015 රුපියල් බිලියන 7000ක තිබුණු ණය බර්තාවය 2019 බිලියන 13යි බිලියන 13031කට නැග්ගුවා එදා ඩොලර් බිලියන 8200 තිබුණු රට ඩොලර් බිලියන 7500ට බැස්සුවා ඩොලර් 3821 තිබුණු ඒක බුද්ධල ආදායම 3852කට විතරයි යමපාලන ආණ්ඩුවේ තමුන්නාසලාට ගේන්න පුළුවන්කම ලැබුණේ अन्न एक बलागिन हिटपु महिंद राजपक्ष दयादरणीय अप्पच्चिट ऐतिहासिक तिबुणेद यमपालुवंगें आन्न दन सपद कियला दन पोल कियद अल कियद कियला आन्न एदा महिंद राजपक्ष अप्पच्चिट ऐतिहासिक तिबुणा दन ओबलट अप्पच्चियक दन ओबलट एम ऐतिहासिक तिबुणद रट काला सूप्पु करला ඇටෙත් කපලා ලුණු දාලා අවුවේ වේලලා දුන්නේ අපිට ලුණු දාලා අවුවේ වේලලා අපිට දුන්නේ සූප්පු කරලා එහෙම දීපු රට දැන් ලැජ්ජ නැතුව අපෙන් නැවත අහනවා දැන් සැපද පොල් කීයද අල තියෙනවද ලුණු කිව්වා කිය සැප රටක්ද මහත්වයා අපිට දුන්නේ ඊයේ රෝහිණී කවිරත්න ලැජ්ජ නැතුව අහනවා පොලේ ගියාද වම්බටු කීයද ගහල කීයද පලා කීයද කියලා අපෙන් අහනවා මේ පැත්තේ මන්ත්‍රීවරයෙක්ගෙන් ඇහුවා වම්බොටු ගත්තද ගහල ගත්තද පලා ගත්තද වම්බොටු ගහල පලා ගත්තද කියලා කෝහිණී කවිරත්න අහනවා ගින් ආණ්ඩ සජිත් මහත්තයාගේ නෝනගේ ඔක අපෙන් අහන්නේ ඔක අපෙන් අහන්නේ දැන් අර ජේවීපී එකේ කාලගණන ජනතා විමුක්ති පෙරමුණ ගමෙන් පටන් ගන්න කියලා කතා කරනවා මුලාසන අරුණ මන්ත්‍රීතුමනි ගරුවන්තිතුමනි කාලය අවසන් වෙලා තියෙනවා මට අන්තිම විනාඩි දෙන්නේ මේකත් කියලා දාන්න මේ JVP හැටි කරේ මුන් කනවරට ගමෙන් පටන් ගන්න බම්බුව තමයි ගමෙන් පටන් ගන්නෙ ගමෙන් මොකද්ද පටන් ගන්නෙ හැඳුරුම්පත් හැඳුරුම්පත් එකතු කරගෙන රටේ ආර්ථිකය කාලා
හරි හොඳ ගරුම සංවිධායකතුමා තුමන් තුමාට විනාඩි 5ක් දෙන්න අනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර් දිසානායකලා මොකද්ද ගමෙන් පටන් ගන්න කියන්නේ මහත්තයෝ රටේ ආදරණීය ජනතාවගේ අනන්‍යතාවය පෙන්වන්න තිබුණු හැඳුරුම්පත ගමෙන් එකතු කරපු යුගයේ නැවත මතක් කරන්න දැන් කියනවා ගමෙන් පටන් ගමු කියලා රත්තරන් දරුපටවුන්ගේ විභාගේ වෙලාවේදී පොන්ජි කුප්පිලාම්බුව පැත්තකින් දෙලා විබුලි බුබුලම් පාඩම් කරපු යුගයේ අහිමි කරපු ට්‍රාන්ස්ෆෝමරය පුපුරවල දාපු අතීතයේ සිපත් කරමින් නැවත මුන්නහැල ලැජ්ජ නැතෝ කියනවා ගමෙන් පටන් ගමු කියලා එක්සත් ජාතික පක්ෂයේ මගේ බාප්පා ඇමතිවරයා කාලේ මට මතකයි එක්සත් ජාතික පක්ෂයේ ලුණුගම්වැරේ සාක සමිතියේ පියදාස මාමගේ එක්සත් ජාතික පක්ෂ සාකා සමිතියේ සභාපති පියදාස මාමගේ බෙල්ල කපලා දරු පෙටවු දෙන්නට පෙන්න ගෙදර ඉස්සරහා වැටි ගහලා තිබුණා බෙල්ල කඳ කෑල්ල ගිහලා සාකා සමිතිය ඉස්සරහා දාලා තිබුණු කාලකන්ණි ජාතියක් අරු කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුණ ඒ උ ජනතා විමුක්ති පෙරමුණ අද ඇවිල්ලා කියනවා ලැජ්ජ නැතුව ගමෙන් පටන් ගමු කියලා මොකද්ද මහත්තයෝ वचन दागने फेसबुक दागने समाजवादी रोहन विजयवीर सहोदर बेरी අද බණ්ඩාර නායකුරු තවමත් තමන්ගේ ඉතිහාස කතාවේ પરම්පරාවට සලකනවා අනුස්මරණය කරනවා රණසිංහ ප්‍රේමදාස પરම්පරාවේ පවුලට සලකනවා පවුල අනුස්මරණය කරනවා ඒ වගේම ජේ.ආර්. ජයවර්ධන පවුල අනුස්මරණය කරනවා පවුල ගැන කතා කරනවා හැබැයි අද ජනතා විමුක්ති පෙරමුණට බැරි වුණා තමන්ගේ නායකයාගේ පවුල ආරක්ෂා කරගන්න පවුල සුරක්ෂා කරන්න ඒ වගේම ඊට පස්සේ ආපු සෝමවන් සමරසිංහ ඒ ආදරණීය නායකයා ගැන ගැව්ව පස්සට පයින් අනුර කුමාර් දිසානායක පස්සට පයින් ගාලා තමන්ගේ නායකත්වයේ තණ්හාකමට පක්ෂයේ බලය අල්ලන්න විතරයි අනුර කුමාර් දිසානායක ඩූමනාව තිබුණේ එහෙමයි ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර් දිසානායකද පක්ෂයට සලකන්නේ ඊළඟට විමල් වීරවංශ එදා පක්ෂීට මුදක්ෂම කතිකය ඇයි විමල් වීරවංශවත් අඩුතරමේ පක්ෂයට ආරක්ෂා කරගන්න බැරි වෙච්ච අනුර කුමාර් දිසානායක අනුර කුමාර් දිසානායක අද ඇවිල්ලා කියනවා විකල්පය මේ රටේ එකම විකල්පය කියලා අනුර කුමාර් දිසානායක කතා කරන්නේ ඒ නිසා අපි අහනවා තමන්ගේ පක්ෂ නායකයව රකගන්න බැරි වෙච්ච පක්ෂයේ මිනිස්සු රකගන්න බැරි වෙච්ච අනුර කුමාර් දිසානායක මේ රටේ අනිත් සෑම පක්ෂයකම පුජ්‍යලව මන්ත්‍රීවරු අඩුතරමේ වැසිකිළියක් හරි මේ රටේ හදලා පෙන්නලා තියෙනවා බස් හෝල් ටිකක් හරි හදලා පෙන්නලා තියෙනවා අනුර කුමාර දිසානායක හදපු බස් හෝල් ටිකක් පෙන්වන්න අපේ මහත්තයෝ නායකත්වයේ ඒක සුදුසුකම ඒකත් නැති බකටින් බතල හිටවන්න පුළුවන් මහත්තයෝ සනත් ජයසූරිය 100 ගහන කොට අපි අප්පුඩි ගහනවා ඊළඟ මැච් එකේ පළවෙනි බෝලේ ෆුල් බෝලයක් ඒ ෆුල් බෝලට හරියට ෂොට් එක ගහගන්න බැරුව අවුට් වෙනකොට එළිය ඉඳගෙන අපිට කියන්න පුළුවන් අයියෝ ඕක නෙවෙයි ගහන්න තිබුණේ ඕක නෙවෙයි ගහන්න තිබුණේ ඔකට ඊට වඩා වෙනස් ෂොට් එකක් ගැහුවා නම් හයයිනේ කියලා කියන්න ලේසි මහත්තයෝ කරන්නයි අමාරුව සබ අවසන් කරනවා මේ තප්පර 30න් අවසන් කරනවා මේ රට පත් වෙලා තියෙන තත්ත්වයේ තේරුම් ගන්න මොන జగත ආවත්
මෙරටේ තත්ත්වය තේරුම් ගන්න මෙරටේ ආර්ථිකය තේරුම් ගන්න ලෝක ව්‍යසනය තේරුම් ගන්න ඒ නිසා ඒ තත්ත්වය තේරුම් ගැනීම තුල පමණයි මේ ඉදිරියට යන්න පුළුවන් ඒ තත්ත්වයේ මනාව තේරුම් අරගෙන බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමා මේ රටට කාලෝචිත අයවැයක් ඉදිරිපත් කරා කියන කාරණාව පමණක් මා ඔබට ඉදිරිපත් කරනවා ස්තුතියි බොහොම ස්තුතියි ගරු මන්තුමා මේ ළඟට ගරු